මේ වන විට ලෝක පුරා ව්‍යාප්ත වෙමින් ලෝම භීතියට පත් කර ඇති කොරෝනා එසේත් නැත්නම් COVID-19 වෛරසය අඩපණ කිරීමට ලෝම වර්ධන මොහොතක මෙවැනි වීඩියෝක් අප ඔබ වෙත ගෙනෙන්න තීරණය කළේ මෙම කොරෝනා වෛරසයෙන් මේ වන විට ලෝක පුරා ලක්ෂ දෙකකට අධික ආසාදිතයින් සමගින් දහස් ගණනින් ජීවිත බිලි ගන්නා තත්ත්වයක් ඇති වී ඇති නිසා වෙයි මේ වන විට කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලිය ඇතුළු යුරෝප රටවලට වීම විශේෂත්වයක්. මේකට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ඒ රටවල රාජ්‍යයන් සහ සමහර පුරවැසියන්ගේ නොසැලකිලිමත් බව කියලා තමයි බොහෝ දෙනා චෝදනා කරමින් සිටින්නේ. කොහොම වුණත් අපට ඔබ වෙත කීමට අවශ්‍ය මූලික කරුණ වන්නේ මේ හදිසි තත්ත්වය යටතේ තම තමන් දැනට ජීවත් වන රටවල රාජ්‍යයන් ගන්නා තීන්දුව තීරණවලට උපරිම සහාය දක්වන්න කියලයි. මෙම හදිසි තත්ත්වය හමුවේ ලොව ප්‍රබලතම රටවල් පවා ඉතා අසරණව බලා සිටින මොහොතක තම පාලකීන් පිටම වැරදි කියමින් තමා අතින් සිදුවිය යුතුකම් කොට සිටු නොකිරීම මෙම වෛරසය පාලනයට කිසිඳ ලෙසකින් සහායක් නොවන බව අප සියලු දෙනා තරයේ මතක තබා ගත යුතුයි. ඊට අමතරව ඔබ එදිනෙදා ජීවිතයේ පවත්වාගෙන යන අයහපත් සෞඛ්‍ය පුරුදු මගහර ගැනීමට සමත් වුණත් ඔබට මෙම භයානක වෛරසය මිදීමට ඉතා පහසු වන බව අපගේ මතයයි. අපේ වෙනි මතයක් ඉදිරිපත් කිරීමට මූලික කාරණය වන්නේ සුපවීරියා චැනලය කරන අප සිටින්නේද ඉතාලියේ වෛරසයෙන් දැඩි බලපෑම් සහිත ප්‍රදේශයක බැවින් ඒ පිළිබඳ වැඩි අත්දැකීමක් අප සතුව තියෙන නිසයි. මෙහිදී ඔබ දෙවනුව සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ මේ දිනවල ඔබගේ සමාජ සම්බන්ධතා ඉතා අවම කර ගැනීමයි. ඔබ ළඟම හිතවතුන් පවා රෝගවාහකයින් වීමට ඉඩ ඇති බව තරයේ මතක තබා ගත යුතුයි. මේ දකින්නේ නිරෝධායනයට ලක් වූ ලෝක පුරා වැසියන් තම පීඩනයේ උදාහරණ අයුරුයි. Thank you.
ඔබ මේ දකින වගුවට අනුව දැක්වෙන්නේ වෛරසය නිසා ලෝක පුරා මරණ වුණ අනුපාතය. ඒ අනුව පිරිමි පාර්ශවයට එල්ල වෙන බලපෑම වැඩි. මේ ගැන වැඩිතුර අධ්‍යයනය කරන අය නම් කියන්නේ පිරිමි පාර්ශවය වැඩි වශයෙන් දුම්පානය කරන නිසා මේ රෝගේ වැළඳීමේ සහ මරණ සංඛ්‍යාව වැඩිවීමේ අවධානයක් තියෙනවායි කියලයි. අනිත් කාරණේ වන්නේ ඔබ අත්‍යවශ්‍ය කාරණයක් වෙනුවෙන් වෙළඳසැලක් වෙත යන්නේ නම් එහිදී ආවම වශයෙන් අන් අයගේ මීටරයක දුරක් පවත්වා ගන්න උත්සාහ කරන්න. එසේම ඔබ පොදු ස්ථානයකට ගොස් නැවත පැමිණි වහාම සියලු ඇඳුම් පිරිසිදු කර අවුවේ වේලා ගැනීමටත් හැකිනම් ස්ථානය කිරීමෙන් පසු ගෙට ගොඩවීමත් ඉතා සුදුසුයි. ඒ වගේම මේ දිනවල ඔබ මිලදී ගන්න ආහාර හැකිතාව පිසගෙන ආහාරයට ගැනීමටත් අමතක කරන්න එපා. රෝගී පැතිරියාමේ ක්‍රමවේදයන් පිළිබඳව වාර්තා වන අන්දමට වෙළඳ පොලී ඇති අමු පළතුරු සහ එළවලු මතු පිටද මෙම රෝගවාහක තිබීමට අවස්ථාව තියෙන්න පුළුවන්. අනික් කාරණය නම් බිම් වැටුණු ආහාර නැවත ආහාරයට ගැනීමෙන් වැළකීම. විශේෂයෙන් කුඩා දරුවන් සිටින ගෙවල්වල මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වෙනදාමෙන් කුඩා දරුවන් බිම් තැබීමෙන් වැළකෙන ලෙසත් අප ඔබට මතක් කරනවා. නිතර මත් සේදීම සිදු කරන්න. ඒ ඔබ වඩාත් ආරක්ෂා කරනු ඇත. ඒ වගේ මුණුවතුර පානය කිරීමත් ඉතාම වැදගත් කරුණක්. එය පවුලේ සැම පුරුද්දක් ලෙස කිරීමෙන් ඔබට මෙම වරිසෙන් බේරීමට ලොකු උපකාරයක් ලබා දෙන බවට අප විශ්වාස කරනවා. ඉතින් මෙවැනි සරල සෞඛ්‍ය පුරුදු ටිකක් අප මතක් කර සිටියේ එය ඔබට ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත් වනු ඇතැයි සිතුව නිසා. ඔබ සැම මේ අවස්ථාවේ ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන ඇතැයි අප විශ්වාස කරන අතරම ඔබ සැමට නිදුක් නිරෝගී අනාගතයක් ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා.